ගුඩ් මෝර්නින් බින්දු ආරම්භ කරන්නේ මේ හදන්නේ අදත් මේ ලස්සන දවසේ උදේ පාන්දරින් අපේ ලස්සන වැඩසටහන ආරම්භ කරන්නයි මේ සූදානම් වන්නේ අපේ සුපුරුදු විද්වත් මණ්ඩලයේ සහභාගී වෙලා ඉන්න අපේ මේ හරබර සාකච්ඡාවට සුබෝදසනක් කියලා පිළිගන්නවා ඔබ තුන්දෙනාම මම ෂයිලොක් මම මිස්ටර් උක්කු මං ගොම්පා හදයි බොහොම සන්තෝසයි. ඉතින් මේ වගේ සිනහබර මුණකින් අපි ආරම්භ කරන්න හදන්නේ ඔබේ ජීවිතේ කියන මොකද මට වචනයක් නැහැ. ඔය පොඩ්ඩක් නිකන් කියවනේ මම ඔය ස්ක්‍රිප්ට් එකක් හදලා ගෙනත් දෙනවනේ කියන්න ඕනේ වචන ටික නිකන් පෙළ ගැස්සලා. ඒත් වශයෙන් මේ ස්ක්‍රිප්ට් කියවහම මට මතක් වුණේ නංගි අපි දැන් කීප වතාවක්ම උත්සාහ කළා මේ චිත්‍රපටියක් කරන්න. අනේ ෆිල්ම් එක. ඔව් මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කඩාවැටලා තියෙන වෙලේ අපි හොඳ ෆිල්ම් එකක් කරලා උඩ ගන්න ඕනේ මේ. මේ බාර ආපු හුලඟටද? මොකයි? මේ ඔබ කරන්නේ. ඔන්නේ කිව්වා ඉතින්. අයි මම මේ හැන ගහක ගතවන්නේ කී ට්‍රී ට්‍රී මොකරි කිව්වා? නැහැ නැහැ අර දාපු බෝඩ් එක වැටිච්ච එකනේ ඔය. ඕකද? නෑ බං. අර හෝල් එක ළඟ දාපු බෝඩ් එකනේ කියන්නේ. ආ ඒක වැටලද? නෑ නෑ මම කිව්වේ සිනමා කර්මාන්තය අපි ගොඩ ගන්න ඕනේ. මේ ඩයිලොග් එක ඔක දැන් කොහෙද ගිරිලා තියෙන්නේ මොකයි දැන් ගිවිලා මොකක්ද එක ගොඩ ගන්න ඕනේ කියලා දැන් උඹ මට කියමං ඔක ලින්දේ වැඩිච්ච එකක්ද එහෙම නැත්නම් වැවේ වැඩිච්ච එකක්ද එහෙම නැත්නම් ගඟේ ගිරිච්ච එකක්ද අයියෝ මම කිව්වේ නැංගි මේ දැන් සිනමා කර්මාන්තේ කඩා වැටිලානේ මේක ගොඩ ගන්න කියලා මේක මේක ඩිවෙලොප් කරන්න කියලා මොන බිස්සුද බං ඔය ඉන්නේ බං නේද අර ඉතර ෆොටෝ ටික දැක්කාම නේද මොන ගිලිලාද නේද මේ කොම්පා අනේ මේ වැදගත් දෙයක් කතා කරන්නකෝ අප්පා වැදගත් දෙයක් තමයි කිව්වේ ඔය යතෝෂි මද මම කියන්නේ මගේ ගාව තියෙන බොහොම හොඳ ප්ලොට් එකක් මේ බජස් කියද මොකක් කිව්වද මේකේ බජස් කියක් දිනවා ඇලොක ගාලි කරලා යොකරන්න දෙන්නේ යකෝ ප්ලොට් එක කියන්නේ මම මේ ෆිල්ම් එකක් කරන්න අවශ්‍ය කරන මේ ප්‍රශ්නේ අනේ කෝ හරි මේක තියෙන මම ඒකෙන් හොඳ ස්ක්‍රිප්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටයකට උඹ මෙච්චර කාලෙ අපිට දෙන්නේ නැතුව එක තියන් හිටියානේ මොකද ප්‍රතිදේ හැබැයි මේ ඕක විදියා ගන්න එපා බං මොකද බස් යන්නේ නේද මම කියනවල මන් දන්නේ නැමේ මම කිව්ව අතවශ්‍ය මගව හොඳ ප්ලොට් එකක් තියෙනවා මේකට ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ කියලා ඔව් අයියෝ බං ඕකද ඕක නෙමෙයි මගේ ළඟ නියම ස්ටෝරිය තියෙන හොඳේ මොකද දැන් මොකක් මොකක් තියෙන ප්ලොට් එක මගේ ළඟ තියෙන්නේද මගේ ළඟ තියෙන්නේ මේ නර්යාසා ගේජු ගෑල් මම කිව්ව නර්යාසා ගේජු ගෑල් මගේ ස්ටෝරිය එක අයියෝ නර්යාසා ගේජු ගෑල් කියන්නේ මොකද පරණ කතන්දර ඉන්නේ ඔබ අපේම බත් කවනකට මට ඕන තරම් කියලා දෙනවා නේ මං ඒ පරණ කතන්දරේ නෙමෙයි මේක දැන් මොඩිෆයි කරලා තියෙන්නේ ආ රිමික්ස් වෙලා රිමික්ස් කරලා තියෙන්නේ මොකද මේකේ තියෙන්නේ මේකෙදිම නරියා එනවා ගෙලෙම ගේජු වැල ගන්න කඩේට නරියා හරිද නරියා එනවා නැට්ටවනවන ගොසරියට එනකොට අනේ ඩාලින් මොකද නේ නරියා මේ එනකොට මේ දාලා තියෙන බෝඩ් එකේ ගණන් ගිහිල්ලා මොකද ඇමරිකානු විරෝධයේ හින්දා පිටි ගණන් හින්දා බේකින් නිෂ්පාදන සියලු දේවල් ගණන් ගිහිල්ලා ගේජුත් ගණන් ගිහිල්ලා හරිද ගෙලෙම මේ නරියා එන්ට වෙනවා කෙලින්ම දෙන්නේ කෙලින්ම ඇවිල්ලා එන්ට වෙනවා එන්ට වෙලා මුදලාලිය ටික කිව්වට පස්සේ නරියා යනවා මේවා හරිය නෑ මේවා තිත්තයි කියලා යනවා දැන් කවුද ඔක්කොම නරියාට ඉන්නේ නරියාට ඉතින් ගන්න බැලුවෙ ඉතින් හොඳ නරියෙක්ට ඉන්නේ මෙයා ගන්නයි සයිලොක් ගන්නේ මොකක්ද කිව්වද ඇත්තටම ඔක්කොම ඔය කියපු කතන්දරේ එච්චරම හොඳට මොඩිෆයි වෙලා මදි ඔක ෂෝට් ෆිල්ම් එකකට නම් හොඳයි ලෙන්ත් ෆිල්ම් එකකට ඔඩුවන්ද මේ සයිලොක් ගා මොකද මගේ ළඟ තියෙන ෂෝක් කතාව අනේ මම ඔක පස්සේ කියන ගොම්පාට මොකද මගේ ෂෙඩියුල් එක ස්පොයිල් කරනකොට මම කැමති නෑ ඕකේ නෑ 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 මම බොයිල් කරන්න යන්නේ නැහැ නේ අනේ බොයිල් නෙවෙයි ගොම්පාට මේ දැන් ප්‍රශ්න අහන්න ඔයා මම පටන් ගන්නකො මට බයින්නේ මොකටද මේක හරි ගලියන්නේ ප්‍රශ්නයක් ගන්න තින්න ඕන හොඳට උඩ කෙටි දිදි මේ මට ඔය ප්‍රශ්න අහන්න හරි 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 එහෙනම් අද දවසේ ශ්‍රාවක හේතුතුන් එත යොමු කරන ඔබට ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට මේ සූදානම් වන්නේ මේක සත්ත්ව ලෝකයෙන් තමයි මම තෝරා ගත්තේ සත්ත්ව ලෝකයෙන් හොඳයි නෑ ඩාලි මම කියන්නේ මලගේ ඔයා නරියා කේජනකා ගියයි කියලානේ ඔන්නේ ඉතින් කිව්ව කරලා නේද බලන්න මෙන්න මේ තමයි ප්‍රශ්නය සත්ත්ව ලෝකයේ පොළඟාගේ මේ කියන්නේ පොළඟාගේ වයිෆ් කවුද කියලා දාන්න මම කටට ගහන ප්ලාස්ටර් එක වගේ කටට ගන්න සත්ත්ව ලෝකයේ නිතරම සැඟවී සිටින සත්වයා මොකද සත්ත්ව ලෝකයේ නිතරම සැඟවී සිටින සත්වයා මොකද මෙහෙම නේද මෙහෙම හැංගිලා ඕ ඔයා උතන බෙල්ල පොටියව ගන්න එපා මේ පරස්පරයට හයට සෙමස් කරන ඔබත් මේ පිළිතුර අනුමාන කරනවා නම් හොඳයි එහෙනම් අපි හහබුරක් ලැබේ පළවෙනි බ්‍රේක් එක අරපිය අර ගන්නවා මොනවද කියන්නේ පැටලුණා නේ පොඩ්ඩක් උදේ නම නා අපි බ්‍රේක් එකට යමු මේ සබා උඹද ගොම්බා පණෑන් ගන්න බෝ කියන්නේ Right, අපි දැන් යන්න හදන්නේ අපේ ඉංග්‍රීසි පාඩමට. අන්න 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 ඉතින් එතකොට මම ඒ කතාව තයිලොක්කා. ඈ මම ඒ කතාව කපුටා සහ මිදියල්.
ඒතකොට සූන් ගාලා මේ පැත්තෙන් කොහොල ඇවිල්ලා කපුටයි කූඩේ පිටරේ දාලා යනවා. කපුටා එන්නේ මෙදි ගන්නනේ. කපුටා දැන් සූන් ගාලා එනවා. ආයි වන් දඩස් ගාලා වදිනවා. වදිනවා. ඒ කියන්නේ කපුටේ කොහොලයි. නෑ. කම්බේ කඩේ වීදුරු කේස් එක ඇතුළේනේ මිදි තියෙන්නේ. කපුටා වදිනවා වීදුරු කේස් එකේ. කපුටා කරනදී ආයිද බං හොඳ වැඩක් කරන්න කියලා ආයි යනවා ගාට. ඒ කියන්නේ රිවර්ස් ගාලා කපුටා. නෑ. වානේ පැතරලා මියා බලනවා. ගිහල ගාඩ කියලා ආයි බලන් ඉන්නවා මිදි වල දිහා. ගාලා ඉන්නවා. ඔන්න ආයි සූස් ගාලා ඉන්නවා. එතකොට කොහොල ඇවිල්ලා දෙවෙනි පිටරේ දාලා යනවා. නැහැබං කොහොලෙක නැහැනේ දයිලොක්කා. අනේ මේක නෙමේ ගොම්බා. දැන් ඕක සූස් ගාලා දෙන්නේ සද්දේකද? ආ සූස් ගාලා පියාඹල එනවා. එන ඔටෝ ගියරෙන්නේ නැත් නේද? නැහැ මං අර පියාඹල තටු සද්දේ එන්නේ. අයියෝ ඔන්න එනවා. ඇවිල්ලා මිදි බකුර ළඟටම එනකොට ආයි දලං ගලවා දිනවා. සද්දේකයි. හරි දැන් ඔක ඇත්ත වශයෙන්ම දැන් ඕක කොච්චර වුණත් ඕකනේ වෙන්නේ දැන්. මොකද නැහැ. බයි දැන් කපුට යනවා ඩයරි වස් කියලා ආයෙනවා. නේ කපුට යන්නේ. කපුටා බලනවා උගේ හොටෙත් ඇදෙලානේ. ආ එහෙනම් ගරාජ් එකට ගිහලා හොට ඇදගන්න එපා නේද? නේ. ගරේජ් යන්නේ. එතන කපුට අමාරුවෙන් කියනවා මිදි සිටයි. ආ මිදි සිටයි කියලා. ආ හොට ඇලවලානේ. සද්ද හරියට එන්නේ. ප්‍රනෝස්. කපුටාට ඉන්නේ උකු අයියා හොට ඇරින්නේ සයිලෝ. මොකද කිව්වේ? කොහමද උක්කුවට ශෛලක් ගහයි කරා? යකෝ ඔබ විකාර කතා කරන්නේ බෑ. මගේ ඔළුවේ මේ අමුණගෙන ඉඳගෙන මට ගිහිල්ලා විදුර වැදලා හොක්කේ කියන්නේ මිසුද? ඔය කියන්නේ මොළ වචනද මිනිස්සු? මොනවද මම ඔය ස්ක්‍රිප්ට්? ඉතින් බඩ බෑනම් මම එකට අප් කරලා දෙන්නම්. දැන් කරලා දෙන්න. නැත්තම් ඉංග්‍රීසි පාඩම් පටන් ගන්න ශෛලක්. වාර hina අය. නෑ අය. මම තාම දැන් අද දවසේ අපි ඉංග්‍රීසි පාඩමට යොමු වෙන්නයි මේ යන්නේ. එහෙමනම් දැන් ආරම්භ වන්නේ ශෛලොක්කා ගෙනෙන කිල් ද කිං කඩුක. මොකද මාෂයක් හොටේ කතාව කරවල වගන්න පන්තිර ලෑස්ති වෙන්න ලෑස්තිද? ලෑස්ති ටීචර්. මේ අපි ඔක්කොම නැද්දි නේද පොත ගිනාද උඹ? අනේ මගේ පැන්සල දෙන්න. කරගන්න බහයි. දැන් අපි හිටමු කවුරු හරි අපි පාර යනකොට ගෑන් ළමෙක් සින්දු කියන සද්දයක් ඇහෙනවා. අනේ පව් නේ. පව් කියන්නේ මොකද ළමයා මැරිලේ? ගෑනු ළමෙක් සින්දු කියනවා. සින්දු කියන ගෑනු ළමයා කියනවා කිය ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? මේ ඔය පොඩි ගෑන් ළමෙක් දොතන සින්දුව කියන්නේ. ඔව් පොඩි ගෑන් ළමෙක් වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රාදේශීය සභාපති කෙනෙක් ළඟ ඉන්නවද දන්නේ? මොන කිව්වා? නෑ නෑ බං දැන් ඔය මේ සින්දු මේ අඬනවද දන්නේ නෑ නේ බං. සින්දු වගේ. ඔය විකාර නෙමෙයි යන්නේ. ඌ මෙතන. කිසිම අපිට මේ ගැෂන් වැඩ කරන්න කරවන්න ඉන්නව. නෑ ඉතින් බලන්න බෑ ළමයා අඬන දෙන ගමුටන් ගහක්වත් දිනවද කියලා. පොල්ලා බලසම් කරගන්නවද මේ කාලේ? ඔව් 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 මේ මම අහන්නේ ඕවා ගැන නෙමෙයි මම අහන්නේ ගෑනු ළමෙක් සින්දු කියනද මම සින්දු කියන ගෑනු ළමයා කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද කියලා එහම මම කියන්නේ. මේ බාල අපරාධ. සින්දු කියනකොට අපි කියනවා සින් කියලා ගෑන ළමයට අපි කියනවා ගෝල් කියලා. එතකොට සින්දු කියන ගෑන ළමයට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ සින්ගර් සින්ගර්. සිංගල් 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 ලතනේ යවන්න හොඳ නැහැ නේ. බමුටංගස් පෙන්නන්නම නරකයි. දැන් මොකක් හරි එක දෙයක් කරනවට අපි එකක් කරනවා. සමහරව කියන්නේ දෙකක් කරන්න එපා එකක් කරන්න කියලා. එකක් කරනවට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? එක එකට අපි කියන්නේ 1 1 1 කරනවට අපි කියනවා මොකද්ද? 19 19 වෙන්නේ කොහොමද? නෑ ඉතින් එනවන ඩක් ගාලා විශේෂ වන්නේ නෙමෙයි. වන් කියන එකකට කරනවට අපි කියනවා ඩෝ. ඩෝ කියලා එතකොට එකක් කරනවට අපි කියන්නේ වන්ඩු. ආපනේ වන්ඩු විතරයි. හරි වන්ඩු. වන්ඩු. එතකොට සයි ලොක්ක එකට එක කරනවට මොකද කියන්නේ? ඕ එන්නකෝ. මොකද? මේ උක්වා කරන්නේ මට එකට කවදනේ? එකට එක කරනවට. ඔව් එකට එක කිරීම දිගින් දිගටම යනවනම් ඒක 119 කියලා අපි කියන්නේ. 119. එක දිගට එකට එක කරනකොට 119 වෙනවා. එතකොට ඇහිල්ල වැඩි බේරනවා. ඔව් ඒ දැපසම මාදද හිනඟ තෝරගන්න වාක්‍ය තමයි යමක් අපේ හිතලා කියනවා යමක් කල්පනා කරලා හිතලා කියනවා කියන එකට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ හිතලා කියනවා කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද
මේ ඒකට කියන්නේ සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. මොකද මම මේ කතාව ඉංග්‍රීසියෙන් දෙකුවේ. ඕක ඉංග්‍රීසියෙන් කියලා තියනවා බං මම ඕක මේ සිංහලෙන් කිව්වේ දැන්. අයියෝ මම අහන්නේ හෙටලා කියනවා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද කියලා. ඔයාම කියන්නේ ෂයිලොක් අනම්මනම් කියනවා. හිටුවා කියන එකට අපි කියනවා අතීත කාලෙන් ටෝච් කියලා. එතකොට කියනවා කියන එකට අපි කියනවා ෂේ කියලා. එතකොට ටෝච් ෂේ කියති උනාම ටෝෂේ. අනේ. ඒ මසාලා වඩේ මේ හොට එකට පැටලුනාම මොකද අපි අද දවසේ අපි ඉංග්‍රීසි පාඩම තියෙන කාලය අවසානයි. දැන් අපි ගීත ගන්න ඉංග්‍රීසි පාඩම තියෙන කාලය අවසානයි කියලා දෙකට කියන්නේ නෑ නෑ. දැන් කාලය අවසාන නේ නංගි. අපි දැන් කාලා නෑ විරාමයකට ගිහිල්ලා අපි සින්දුවක් කියමාලනේ. පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන මුරයිට් එහෙම නම් අපි විරාමයකට යනවා. බයි බයි. අනිදා ඉංග්‍රීසි පාඩම් පටන් ගත්ත ගමන් මම ප්‍රශ්නයක් අහනවා. මේකනේ බං හොට ගන්න අපමණ කියන්නේ වෙනම වෙන යමන්කෝ නංගි විරාමයට. හරි හරි හරි. මං අද මුලින්ම කිව්වනේ අපේ චිත්‍රපටයක් හදන අදහසක් තියෙනවා. ඒකේ හොඳ ප්ලොට් එකක් තියෙනවා. මට බජට් 10ක් වුණ ඉස්සරහින්. මොකක් කිව්ව? මට ඒක ඉස්සරහින් බජට් 10ක් වුණ. ඒ මේ යෝජයට කිව්වට තේරෙන්නේ නැහැ. නෑ මට පොඩි දෙයකට කර දාගෙන ඉන්න පුළුවන්. මම කියන්නේ චිත්‍රපටයකට අවශ්‍ය කරන තිරපිට පොතක් තියෙනවා කියලා. හැබැයි ඩයිලොග් එක මේ ජනෙල්ල යරම මේ වහලා දෙන්න වෙයි නේද? ඒ මොකද? නැත්නම් ඔය තිරපිට පොත හයියෙන් උලඟක් ආවොත් යයිනේ නේද? ඔය දින තිරේ පිටක් කියන්නේ බයිතෝද මේ ෆිල්ම් එක පෙන්වන තියෙන තිරේ ලියනවායි කියලා මේ. එතකොට සයිලොක්ක හැම ෆිල්ම් හෝල් එකක් ගන්නම සයිලොක්කට යන්න වෙයි නේ. ඒ මොකද? ඇයි මො තිරේ ගිහලා ඉතින් ඒ පිටපත ලියන්නේ බෑ? ඔයි මොන වගේ මේ මොන වැලන්නේ අපා. ඒක වශයෙන් බින්දු නංගි හොඳට අහගන්න. අපේ චිත්‍රපටයේ මුල්ම දර්ශනයට තියෙන නංගි ශාන්ජය මෝරා එනෝ මෝරා බිනගෙන දෙන්නේ මේ ඔකට මේ දිග දද්ද තියෙන පොඩි දද්ද තියෙන මෝරා මාළු නෙවෙයි අනේ සඳ එනවා කියලා කියන්නේ මෝ මම කිව්වේ මේ සඳ මෝඩු එනවා කියලා ඕ නෑ අඹක හඳ මෝරා එනවා කියලා හරි එහෙම තමයි කියන්නේ චිත්‍රපටි වලට එනකොට මෝරා එනවා සඳ මෝරනවා කියලා කියන්නේ හරි ඊට පස්සේ මම පෙන්නනවා ඊළඟ දර්ශන වලින් සම්පූර්ණයෙන්ම නිහඬතාවේ නිහඬ බව සංකේතවත් කරනවා මේ කොහොමද මේ සයිලොක්ක නිහඬ බව පෙන්වන්නේ පිටරගේ ඒකනේ ඒ කොහොමද ඒක පෙන්වන්නේ නිහඬ බව පෙන්වන්නේ හොඳ ප්‍රශ්නයක් අයියෝ මං ඕක උඹට තේරෙන්නේ නැද්ද දංගල හෝල් එකේ මැනේජර් විල කියනවා නිශ්ශබ්ද වෙනු මේ හෝල් එකේ මැනේජර් පරණ මේ ආමිගේ හිරබේ කෙනෙක් වෙන්නේ නේ ඒකෝ දැඩි නිහඬතාවයක් ඇති වෙනවා අනේ මේ උකුවයි මැනේජර්ට එහෙම කියන්න තිරේ හරින්නේ උඹද මේ එහෙම නෙමෙයි ඌ ඒකත් කරනවා මේකත් කරනවා දෙකම කරනවා ඒකනේ මැනේජර් කියන්නේ බා ඕක නෙමෙයි අනේ මම කියන්නේ මේ නිහඬ බව පෙන්නන්ද මම නිහඬ බව බින්දින්න නෑ බින්දින්න නෙමෙයි මේ බින්දින්න නෙමෙයි පෙන්නන්නේ නෑ ඒක මං කරනවා නික අවුලක් කරගන්න එපා බින්දු හොඳේ අනේ මේ උකු ඉන්නකෝ ඒ නිහඬ බව සංකේතවත් කරන්න මම පාවිච්චි කරනවා ඉස්රායි ජෝආදනියක් මෙන්න මේ වගේ එහෙම නෙමෙයි මෙයා සංගීතය පාවිච්චි කරලා ඕනෑම තත්ත්වයක් පෙන්වන්න පුළුවන් යුද්ධය සාමය උණුසුම ශීතල ඉතින් ඒ ක්‍රමයෙන් මම වාදනය අනුසාරයෙන් මේ නිහඬ බව පෙන්වන එක උද්දීපනය කරනවා ඉතින් මං ඕක ඔච්චර අමාරුවෙන් කරන්න ඕනද ඔය සංගීත භාණ්ඩ ටික පෙන්වනවා නම් ඉවරයිනේ ඔය ඉතින් කිව්ව ගොන් කතාව ඊට පස්සේ ඔන්න දැන් හඬ මෝරා එනවා එතකොට නිහඬ බව රජ කරනවා එක පාරටම නිහඬ බව බිඳගෙන ඒතින් කොහෙන්ද මහම මහ මූෂල හඬට බසික් හඬන්න පටන් ගන්නවා කේගහනවා මේ එතකොට ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් බයවලා ගලක් කරන් උට ගහලා එලවනවා නැත්තම් අපරාධෙන් නේ කට් 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 අයියෝ කෑවනි බං ඇයි බං යකෝ ඌ ඉන්ඩෝනෙසීන් එකේ හා ඕ මොනවද කරන්නේ ඔක්කො
මේ සයිලොක්ක මොකද දැන් එතකොට කාවද බස්සට ගන්නෙ බස්සට ගන්නෙ උඹ මොන මගුලද මම සල් කර මේ ෆිල්ම් එකේ හිටියේ කෑවනේ මගේ මූඩ් එක දැන් කොහමද මේක බිල්ඩ් අප් කරන්නේ දැන් එහාට කෑවනේ සිකේර කොච්චර අමාරු වෙන්ද සීන් එක මවාගත්ත මං ඔළුවට මං කියන්නම් ඔයා දැන් පොඩ රිලැක්ස් වෙන්න අපි රිලැක්ස් වෙන්න එන ඔයා ගිහින් බස්සට ඉන්න ඒක නම් බස්සි බස්සි නෙමෙයි වැස්සි මතරම වැස්සි වැස්සි දෙන්න කෑවනේ ඔක මලන්න අන්තිමට මගේ පිටින් ගියේ ඒක මොකද කොම්බට් කරන්න මොන්ද ඒක ඔයාලා මගේ ඒකට වැදියත් වෙන්නේ කියේ මේ සයිලොක දැන් ඕගේ ඔක්කොම සතුටික ඉන්නවද බං මේක මේ නිස්පාදන කටයුතු ඔක්කොම කරන්නේ සූවේකෙන්ද මරන්නේ ගහන්නේ මුන් එක චිත්‍රපටියක් තියෙන්නේ මම මොකද කරන්නේ බෑනේ කිසි දයක් මලකියක වැසින්නේ නැති නැත්තේ